ොකද තයිපොන්ගල් කියන්නේ. අපි ස්සලහම බලමු මේ උත්සවේ අර්ථය මොකක්ද්ද කියලා. ඔවු! තයි කියන්නේ මොකදද. තයි කියන්නේ දෙමන ජනතාව හිදු ජනතාව ජනවාරි මාසයට කියන නම තමයිත් තයි කියන්නේ. එ වගේම පොන්ගල් කියන්නේ මොකදද. ඔව! පොන්ගල් කියන්නේ හිදු ජනතාව විසින්. ගේ ජීවිතයේ ජීවනෝපාවේ සවිශේෂීම අංගයක් වෙන්න කෘෂිකර්මාන්තයේ. ඉතින් මෙ ක්‍රෘෂිකර්මාන්තයේදී. එවගේම අනිකුත්කාර්යන් වලදි ගො ජීවිතයට සහය වන අපේ සූර්යා වෙනුුවෙන්. පොදසත්කාර කිරීම සඳහා සවිශේෂී වූ බතක් නිර්මාණය කරනවා. බතක් සාධනවා. ඉතින් ඒ බත තමයි මේ පොන්ගල් කියන්නේ. කීම තමයි මෙ තයිපෝගල් උත්සවේ සමරණ සාම්ප්‍රදායික හේතුවක් තියෙනවා අස්සනු නෙලීම සංකේතවත් කරන උත්සවය විදිහට මෙ තයිපෝගල් උත්සවේ හඳුන්නන්න පොළුවන් ලෝපුරාසිටින හිදු දමිල ජනය හිදුු නොවනජාතිීනොත් මෙ තයිපෝගල් උත්සවේ සමරෙනවා මොකද තයිපෝගල් උත්සවේද ප්‍රධාන වශයෙන්ම සලකන්නේ සූර්ය දෙවියන් සූර්ය දෙවියන් ජාතියක් ආගමක් බේතයක් කොලයක් නතකා මේ මුළු මහත් විශ්වයටම තමාගේ සූර්ය ශක්තිය ලබා දෙනවා එ සූර්ය ශක්තිය තමයි අපේ ජීවිතයේ එදිනතා ජීවිතය ඉදිරියට ගැෙනියන්න මහත් ශක්තියක් වෙන්නේ ඉතිං අපි බලමු කොහොමද මේ පංගදිනය සමරන්න කියලා ඊට කලින් මතක්කරන්න කැමති, ලොවවටා බොහෝ රටවල ජනයා වසන්තයුතුවේදී තමයි හින්දෝ තයිපුගල් උත්සවයට සමාන උත්සවයන් සමරන්නේ. මේ සමරණු ලබන්නේ ඉරුදෙවියන් මහිකාන්තාව වැසිදවි සහ අස්සනු නිෙලාගැනීමට උප්පකාරී වු ගවයන්ට ස්තූති කිරීම සහ කෘථඥවිලිම සඳහායි. ඉතිං, පොංගු කියන්නේ මොකත්ති කියලත් අපි බලමු. පොන්ගු කියන්නේ පිරී ඉතිරීයාම. සතුට පි ඉ ඉතිරී යාම වගේදේකට පංගු කියන්න පුොළුවන්. ඉතින් පොංගල්බත කලින් කිව්ව වගේම ඔවුන්ගේ ප්‍රධානතම ආහාරයක් වෙනවා. ඒකට වගේම ගිතෙල් හකුරු, කිරී මුද්දරස් පරම් ආදිය යොදාගෙන තම්මයි රස්සවත්. සුවඳවත්තාකාරයට ඔවුන් පිසගන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙමාසේදී පොංගල්බ සෑදීම සඳහා ඔවුන් ගන්නා මැටිමුට්ටිය ඉතාමත් අලංකාරව වරණාත්විදිට සනුස්සමින් හරිම පිරිසිදුව තමයි ඒ අවස්ථාව සිද්ධ කරන්නේ. එතකොට පොංගල් බත නිර්මාණය කරද්දි පොංගල් සෑදීමේදී ඔවුන් තමාගේ නිවස තුළත මේ පොංගල් බත හදන්නේ නැහැ. මොකද සූරය දෙවයන් උදසාම හතන පොංගල් බත නිසා ඔවුන් නිවසිෙන් එලියට සූර්යාලෝකය ලැබෙන ස්ථානයක තමයි මේ පොංගල් බත හදන්නේ. උදාහරණයක් ඉදිහට දොරකොඩ වෙන්න පුළුවන් එවගේ තමන්ගේ ගෙම්ම දුලේ වෙන්න පුළුවන් මේ අධී ස්ථානවරදිී තමයි මේ පොංගල් බත නිර්මාණය කරන්නේ. අයිතිං. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනි මෙම උලල පැවත්තෙන්නේ තායි මාසයේ. එකයන්නේ දෙමල දිනදර්ශනයට අනුවව දාවන මාසයේ. එත් අපේ දෙනදර්ශයට අනුවුව පලවෙනි මාසය. අන්න ඒක තමයි මේ දිනදර්ශනයේ සිංහල ක්‍රමයේ දිනදර්ශනයේ අතර තියෙන වෙනස. ඉතින් පළමුදිනයේදී තමයි මේ උත්සවේ පැවැත්වෙෙන්නේ සෝරයාගේ උත්තුරු දෙෙසට ගමන් කිරීම. උත්තරායන උත්තරායන පවිිතිහට හඳුන් වනවා. එවගේම මේ උත්තරායනය ඇරඹෙන්නේ තයි පොංග දිනෙහි. පොන්ගල් උත්සවේ ආරම්භය සනිටහන් කිරීම සඳහා තමයි මේ නව මැටි බඳුනක මේ පොංගල් පෙසීම සිද්ධ කරන්නේ. එ වගේම තමයි පොංගල් බත ඉතිරෙනකොට වටේ? ගේ පවුලි සමාජකයින් එකතු වෙදා. මෙන්න මේ විදිහට සදධ එයාල සින්දෝ කියන්න පටන්ගන්නවා. පොංගලෝ පොංගල් කියලා එයා හෙන් කියන්න පටන්ගන්නවා. ඒ වගේම තමයි මේ කිරී තිරීම සනිට හොන් කරන්න තමයි මේ පොන්ගලෝ පොංගල කියන වච්චන පෙළ කියන්නේ. එ වගේ එයාලා දෙමළ ජනතාව. ඔවුන්ගේ මේ තයිපෝගල් උත්සවය දින කිහිපයක් පැවැත්වීමට කටේතු කරනවා. අවම වශයෙන් දින දෙකක්වත් පැවැත්වෙනවා. ඉතින්ම තයිපංගල් උත්සවේද පළමු දවස තුළ නිවාස පිරිසිඳු කිරීමම් ශුද්ධ පවිත්‍ර කිරීම් කෙසල් අබ අත්තුූ එ වගේ මල් මාලා සවිකර උත්සවයක් පිදිහට හැස්ති කිරීම සිද්ධ කරනවා. මෙදින ඉන්ද්‍ර දෙවියන්ට පූජා පැවැත්වීමත් සිදු කරනවා. ඉතින් ඒවාගේම තමයි පවුලේ සමාජිකයෝ නැව ඇඳුම් මෙලදේ ගැනීමම් ඒ නැක්නම් මැසීම් සිද්ධ කරනවා පසෙ පස්සු දෑ උදස්සන තමයි මේ පොංගල් පූජාප පවත්තන්නේ. ඒ කියන්නේ මේ දිනට අපි කියනවා බෝගි පොගල් කියලා. ඒ කියන්නේ පොංගල් දිනේොල් චාරිත්‍රය පොගල් ලිපදැල්ලීමට කලින් දිනේ තමයි මේ බෝගි පොංගල් කියන්නේ. ඉතින් මේ දිනයේදී තමයි මෙන්න මේ කියන කාරුණා සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි පරම්පරා ගණනාවක් තෙස්සේ අනුගමනය කෙරෙන සම්ප්‍රදාායකට අනුව බොහෝතුරට කෙසෙල් එවගේම අඹකොනවලින් සාධන සැරසිරිවලින් දොරටුව හරි අලංකාරවත් යෙදිට සකසනවා. ඔුන්ගේ ප්‍රධානදරටුව හරි ලස්සට සරසන්නේ මෙන්න මේ කියන දේබල් වලින් ඒ වගේම ඔවු අම්මතක නොකර ඔවුන්ගේ නිවස අභියසනත්නම් නිවස නිවස සමග ගෙමදලේ මැද හරි අලංකාරවිදිහට කෝලම් රටා නිර්මාණය කරනවා. ඉතින් ඒවගේම තමයි නබ අයිතම මෙිලදීගෙන පැරණියවා ඉවත් කරනවා කද එයාලා අලුද්දේවල්ලනින් තමයි මේ තයිපෝගල්දිනේ අවුරුද්ධ ආරම්භ කරන්නේ. ඒ නිසා යාලගාව තියෙන පරන දේවල් අයින් කරනා අයිතම අලුතිම්මදේවල් මිරදී ගන්නවා. මෙයි නදහස් කරෙන්න්න පස්සු කිය අවුරුද් තුළ ඇතිවිච්ච නරක නොමනා හැසිරීමනින් පුරුදුවලින් ඇත්වීම. සම්හරක්කායට මේක මිත්‍යාමතයක් වන්නත්පුළුවන් හැබැයි ද්‍රවිඩ ජනතාව තුළ තියෙන, එක් තරා චාරිත්‍රයක් විදිහට මේක හඳුන්න්න පුළුවන්. ඉතින් පරනවුරුද්දේ අවසන්ධනය විදිහට පෝන් ගි පොන්ගල් කියලා හඳුන් වනවා. ඒ වගේම තමයි අපි තයිපොන්ගල් දිනය දින කිහිපේකටඒවගේම චාරිත්‍ර කකිහිපේකට වෙන් කළ අපිට පළමුදිනේදීම පළමු චාරිත්‍රයේ විදිහට සූය පොන්ගල්. දුන්න පුළුවන්. ඉතින් ජනවාරි දා හතර වනදින තමයි මේ සූර්ය පෝංන්ගල් කියන චාරිත්‍රය ඇරඹෙන්නේ. ඒ උදෑස්සනම කාන්තාවන් නිවස ඉදිරිපිට හරි අපපුරුවට හරි ලස්සනට අතුගාල පිරිසිදු කරලා කෝලම් රටා අඳනවා. ඒවාගේම කෝලන් රටා ඇඳීමේදී බොහොවිට ඔවුන් හාල්පිටි පොල්කුඩු ඒවා පාවිච්චි කරනවා. ඒවා කුහඹුවන් වැනි සතුන්ට, ආහාරේ පිණස්සම හේතුවෙන දේවල්ඩී. ඒනිසා හාල් පෝල් මෙන්න කුකුල්සායම් මෙන් මේ ආදී පාවිච්චි කරන තමයි යාල පොංගල්වලට කෝලම් අඳින්නේ. මෙම උත්සවේදී ස්වභහදාම හා ඒකාබද්ද ඇතිවි එකන ඒකාබද්දව ඇතිවන ආකාරය හරිම අපූරුවට කියාපානම. එලෙසම පොංගල් දාාව උදෑස්සන මෙලස කෝලම් අදින්නේ අලුත් වශචාපරණවලින් සැරස්සී ඒවාගේම හොඳින්න්නා පිරිසිඳ වේ. ඉන් පස්සුව පොන්ගල් බත ඉවීමටත් සූදානම් වෙනවා. මංකලින් කිව්ව වගේම නිවස්සේ ඉදිරිපිට සුරයාලෝකේ ලැබෙන තැනක මේ පොංගල් බතවූ යන්න සූදානම් වෙනවා. පොංගල් බත හද්ද අපි පාවිච්චි කරනවා කියලා කිව්වා හාල් කෙදී මුන්නැට හකුරු කජ්ජු මුද්දරස් පනම් එවගේම ගිතෙල්. ්‍රධාන වශයෙන්ම යොදා ගන්නවා. බත්ත පිස්සූ පස්සු එහි මුල්ම කොටස ඉරු දෙවියන්ට ඉඩ පස්සෙ ඉන්ද්‍ර දෙවියන්ට සහ උපේන්ද්‍ර දෙවියන්ට පූජා කරනවා. ඉතින් මේ උලුදු වඩේ එවගේ වෙනත් රස කැවිරිත් මෙන මේ තයිපෝග පොංගල් පූජාවට යොදාගන්නවා. ඉතිං දෙවෙන දවස ඒකයන්නේ. හරියටම ජනවාරි පහලොස්සන දිනය එකන අද වගේ දවස මේ මාට් පෝන්ගල් කියලා තමයි මේ දවස යොදා ගන්නේ එතකට මාට්ටු කියන්නේ ගවය පොන්ගල් කියන්න අප කලින්කිව්ව වගේ හිරු දෙවියන් උදෙසා පූජා කරන කිරිපත්ත නැත්නම් බත හදන ආකාරය පිළිබඳව කියන දෙයක් ඒවගේම තයිපොගල් දිනට පස්සෝ තමයි මේො මාට් පෝන්ගල් දවස උදාවෙන්නේ ඒක ගවයන් නොදෙසාමයි උදාවිලා තියෙන්නේ. මොකද ද්‍රවිට ජනතාව වගේම සිංහල ජනතාවගේ කෘෂිකර්මාන්තය සඳහා බොහෝ ශක්තියක් වෙන ගව ශක්තිමත් කරන්න ගවයාට ස්තූති කරන්න මෙන්න මේ කියන කාරණා සලකා බලා ගවයාට පුදසත්කාර කිරීමක් තමයි මෙන්න මේ දිනේ සිද්ධ වෙන්නේ. අස්සන්න ලබාගන්න මහත් ශක්තියක් පිච්ට ගවයන් නොදෙසා පෘතගුණ සැලකීම. ගවයන්ම නවා පිරිිසදු කරලා. එවගේ මල්මාලාවලින් අලංකාර කරලා එවගේ එයාලගේ අන්වලට. රතු රතු වල්ඩවත් ලෙස කුංකුම ජාතිය ගල්වලා එවගේ කහවතුර ගල්වෙලා ඔන්ගේ අන් රන්නන් පාටිං ඔපදැන්වීම එවගේ දිනිසන පිත්තල කොපු සවිකිරීම වැනි ඇතැමුන් මෙන්න මේ දේවරුත් සංස්කෘතියට යොදාගෙන තියනවා. මෙ දිනවල ගවමඩු සෝදා පිරිසිදු කරනවා. එවගේම ගවලන්ට නැව් තනකොල ඔ හකුරු මී පැණි ආදීය පොංගල්බත් සමඟ ආහාරීට ගන්න දෙනවා. ඉතින් මේ දින ඇතැම් ගැමියන් අත්තක හොළුවත්තක් පත්තු කරලා ගවයාවටා ගොස් ඉන් පසු ඒ රැගෙන ගමේ කොනකට දිව ගොස් හොළුවත්ත අතහරි එ ගවයින්ට වැටී ඇති ඇස්හා අමනුෂ්‍ය බල් අමු එ වගේ බැල්ම සමනය කරන්න ලොකුෂ් දව්වක් කෙනවා කියලා ඔවුන් විශ්ාස කරනවා. එනිසා තමයි මේ වළුුවත්තා කතේතියාගෙන ගවයා වටේ ගිහිල්ලා පස්සේ ගමේ කොනකඩ ගිහිලා විසික් කරන්නේ. එවගේම තමයි අපිට මෙන්න මේ කියන කාරණ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න පුළුවන් වනා. ඉතින් මං හිතනවා ඔයාලට මේ තයිපෝන්ගල් ලොත්සවේ තුළෙ තියෙන ප්‍රධානතම චාරිත්‍ර පිළිබඳව මනා අවබෝධයක් දැනුමක් ලැබෙන්න ඇති කියලා. අද ඩියෝව පෙන්ටබදවා ඔබේ වටිනා මනාපය අමතක නොකරම අපේ කමෙන් බොක්සකේ පල කරන්නඒගේම අද වඩියෝව ඔබට හොඳයි වටිනා දෙයක් ලැබුණා එගේම ඔයාගේ ජීවිතේ සාර්ථක වන්න නැත්නම් සංස්කෘතිය හින්දුද ද්‍රවි සංස්පෘතියෝටි ගෙරගන්න ලැබුණො කියලා හිතනවන අනිවාරයම ලයික් කරන්න ඔයාගේ අදහස්ස කමෙන්ට්ි එකක් විදිරදාානවා වගේම යාලුවන තරශ්‍යයා කරන්න අපි අනිවාරයම සබස්ක්‍රයිප් කලා තියාගන්න මොකද මේ වගේ වචිනා වීඩියෝ ඕලට හරික්මනින් බලාගන්න පුළුවන් වෙඒ වගේම අමතකනොකරේ අසරින් තියෙන පුංචි බෙල්ලයිකර එකත් ඕල් සෙලෙක්ට් කරගන්න හරි එෙනයිතින් තයි පංග උත්සවය කෙන අදහස්ති සංස්කෘති පිල්බඳව වටිනා නිර්වචන වගේමිනා අදහස් සටහන්ම සියල්ල ගෙනාම වටිනා අදහස් ගෙනපු මම Girl of විට ප්‍රඥායිලක්ක YouTube් නාලිකාවේ ෙස්